ශ්‍රී ලංකාව කියන අපේ රටේ මිනිස්සුන්ට ක්‍රිකට් කියන්නේ ක්‍රීඩාවක් විතරක් නෙවෙයි ඒක ආගමක්. මොකද ඒ තරමටම අපේ රටේ මිනිස්සු ක්‍රිකට් වලට ආසයි. මේ ගේම් එක සෙල්ලම් කරනවා බලන්න පට්ට ආසයි. කොච්චර ආසාවක් තියෙනවද කියනවනම් අර ඉත්තෑවේ කින්නවා වගේ මෙච්චර මේ අපේ ඉන්න වර්තමාන ක්‍රිකට් ටීම් එක පට්ට විදිහට පරිදිලා චාටර් වෙලා ලංකාවේ ක්‍රීඩිත නාමයේ කෙලසලා ආපහු ලංකාවට පළමුවටම විසික් කළා ආවත් අපේ කට්ටිය LPL ද අරවද නෙවද ඉස්සරහට ටෝර්නමන්ට් පවා බැන බැන හරි බලනවා. මොකද ඒ තරමටම ආදරේ ලංකාවේ ක්‍රිකට් වලට කවදාද දවසක මේක ආයේ හැදේ කියන විශ්වාසය අපේ රටේ මිනිස්සුන්ගේ හිත ඇතුලේ තියෙනවා. ඉතින් අපි දන්නවා ඉස්සර අපේ ශ්‍රී ලංකා ක්‍රිකට් ටීම් එක දැන් මේ නන්නත්තර වෙලා තිබ්බට දැන් මේ පැරදි පැරදි ගියාට ගහන ගහන මැච් වලින් කෑවට ගහන ගහන ටෝර්නමන්ට් එකේ එළියට සික්ුණාට ඉස්සර ශ්‍රී ලංකා ක්‍රිකට් ටීම් එක කියන්නේ හරි ස්ට්‍රෝංග ටීම් එකක්. හරි බෙස්ට් ටීම් ඉන් ද වර්ල්ඩ්. අපේ හිටපු ලෙජෙන්ඩරි ප්ලේයර්ස්ලා ගොඩක් හිටියා. ලසිත් මාලිංග, මුරලිදරන්, හරි ඊට පස්සේ ගත්තාම සංගක්කාර, මහේල, දිල්ෂාන් මේ වගේ ලෙජෙන්ඩරි ප්ලේයර්ස්ලා ගොඩක් හිටපු ටීම් එකක් අපිට හිටියේ. ඉතින් අපි සාමාන්‍යයෙන් ඉස්සර ඇත්තටම ඔයාලට උනත් මේ අත්දැකීම ඇති. දැන් අපි මේ ඉංග්ලන්ඩ් එක ගහන මැච් එකයි, බංග්ලාදේශ එක ගහන මැච් එකයි, අෆ්ගනිස්තාන් එක ගහන මැච් එකයි, ඕමාන් එක ගහන මැච් එකයි, සිම්බාබ්වේ එක ගහන මැච් එකයි මේ වගේ මේ පොඩි පොඩි ටීම් එක ගහන මැචස් උඩ දාගෙන බැලුවට හෙන තරගයක් දීලා අපේ කට්ටිය ඒවා දින්නට ඉස්සර කාලේ අපේ ටීම් එක ගේමක් තිබ්බේ අපිට ඕස්ට්‍රේලියාව, ඉන්දියාව, නිව්සීලන්ඩ් වගේ ටීම් එක විතරයි. මොකද බංග්ලාදේශ් ටීම් එකක් එක්ක මැච් එකක් තියනවා කියලා දැනගත්තොත් එහෙම ශ්‍රී ලංකා ක්‍රිකට් ටීම් එක ඒ අපි බලන්නේ නැති තරම්. කෙන්යා එක ගහනවා කිව්වොත්, අෆ්ගනිස්තාන් එක ගහනවා කිව්වොත්, කැනඩා එක ගහනවා කිව්වොත් ඒවා අපි බලන්නේ නැති තරම්. මොකද අපි දන්නවා ඒ තරමටම ශ්‍රී ලංකා ක්‍රිකට් ටීම් එක අනිවාර්යයෙන් මේ මැචස් දිනනවා කියලා. ඒ වගේ බලන්න දෙයක් තිබ්බේ නැහැ. අපිට ගේමක් තිබ්බේ ඕස්ට්‍රේලියාවත් එක්ක, නිව්සීලන්ඩ් එක්ක, ඉන්දියා ටීම් එකත් එක්ක, ඔන්න ඔයගේ ටීම්ස් එක්ක විතරයි. ඉතින් අද වෙද්දි කනගාටුවට කරුණ ශ්‍රී ලංකා ක්‍රිකට් එක කොච්චර පල්ලෙහාට වැහෙලාද කියනවනම් අපිට නැමීබියා එක ගහලත් බලන්න වෙනවා. මේක ගහයිද දන්නේ නැහැ, නෙදර්ලන්ඩ් ලඟෙන් කයිද දන්නේ නැහැ කියන මට්ටමට අපේ රට මේ විදිහ ක්‍රිකට් වලින් පල්ලෙහාට වැටලා තියෙනවා. කොහොම හරි වේවා අපේ රටේ හිටපු ලෙජෙන්ඩරි ප්ලේයර් කෙනෙක් වෙච්ච මුත්තය මුරලිදරන් අපේ රටේම කොල්ලෙක් අනුකරණය කරලා තියෙනවා. ඒක සුපිරියටම කරලා තියෙනවා. අපි ඉස්සෙල්ලා වීඩියෝ එක බලමු. Replay. මේක බලපුවාම අමුතුවෙන් කියන්න අවශ්‍යතාවයක් නැහැ. තනිකර MMI කියලා මට නම් හිතෙන අර පොඩ්ඩක් බෝලේ දැම්මට පස්සේ දාන ඇක්ෂන්ස් ටික චුට්ටක් චුට්ටක් වෙනස් සහ මෙයාගේ මේ වොයිස් එක චුට්ටක් අර මුරලි වගේ තිබ්බනම් තවත් හොඳයි. කොහොම හරි ඒවා මේක පට්ටේටම මෙයා ඉමිටේට් කරලා තියෙනවා. ඒ වගේම මම දකින්න ඇති මේ වගේම සින්දියක් ඉන්දියාවේ ප්‍රසිද්ධ මාධ්‍යයකත් එක්තරා නිවේදකෙක් අනුකරණය කරලා පෙන්නනවා මුරලි කොහොමද බෝල් කරන්නේ කියන දේ සම්බන්ධයෙන්. ඉතින් කොහොම හරි වේවා මේ ශ්‍රී ලංකා ක්‍රිකට් එක ආයේ කවදා ඉස්සර වගේ තැනකට එයිද? එනවනම් කවුද කැප්ටන් වෙන්න ඕනේ? කවුද පුහුණුකරු වෙන්න ඕන? හරි මොන විදිහටද මේක වෙනස් වෙන්න ඕන? ඔයා ධර්ම අදහස මොකක්ද? අනිවාර්යයෙන්ම පල්ලෙහෙන් කමෙන්ට් කරන්න. මොකද ඒක ඔයා ධර්ම අදහස ගොඩක් වටිනවා. ඒ නිසා ඒක අනිවාර්යයෙන් පල්ලෙහෙන් කමෙන්ට් කරන්න. වීඩියෝ එකට අනිවාර්යයෙන්ම ලයික් කරන්න, channel එකත් අනිවාර්යයෙන්ම subscribe කරන්න. අපි තවත් මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙමු. එහෙනම් එතකන් ඔයාලා හැමෝටම ජය වේවා.